මුලින්ම මං ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. මේ දවස්වල ඔයාලා මොකද කරන්නේ? ඔයාලා ගෙදරට වෙලා ඉන්නවා නම් මං හිතන්නේ මට කියන්න දෙයක් නැති වෙයි. නමුත් මං හිතුවාද මේ කතාව ඔයාලට කියන්න ඕන කියලා. මේ දවස්වලදී කොමක්කෝ හේතුවක් හදාගෙන ඔයාලා නිවසෙන් බැහැරට යන්න හිතනවා නම් මම මේ කියන කතාව ගැන ඔයාලා අනිවාර්යෙන්ම එක වතාවක් නෙවෙයි 10,000 වතාවක් හිතන්න. ඔබේ ආරක්ෂාවට, මගේ ආරක්ෂාවට, රටේ ආරක්ෂාවට දිවි දෙවැනි කරලා කටයුතු කරන අපේ පොලිසිය, හමුදාව, සෞඛ්‍යංශ මොවුනත් ඔබ මම වගේම එයාලගේ ජීවිතවලට හරි ආදරේ. ඔවුන්ට තියෙන්නේ අපිට තියෙන ඇටලේ මස් නහරම තමයි. ඒත් ඔවුන් ඔබ මම වෙනුවෙන් ලොකු අවධානමක්. ඒ ගැන එක මොහොතක් හරි කල්පනා වුණාද? මොහොතක් සිතන්න. අප වෙනුවෙන් කැපවෙන සෞඛ්‍යංශ, හමුදාව, පොලිසිය, මේ හැම දෙනාම අපේ විරුවෝ. මේ විරුවන්ගේ දරුවෝ අම්මා තාත්තා ගැන කොයි තරම් බයකින් ඇත්ද? එයාලා ගෙදර එනකන් ඒ දරුවෝ බයෙන් මග බලාගෙන ඇති. ඒ වගේම ආදරණීය අම්මා තාත්තා තමන්ගේ දරුවෝ එනකන් මග බලාගෙන ඇති. තමන්ගේ දරුවෝ කෑවද, බිව්වද, හොඳින් ඉන්නවද, වේදනාවකින් මග බලාගෙන ඇති. කෝල් එකක් දෙන්න විදියක් නැහැ. එයාලා හැමතිස්සම වැඩ. ඇයි? රටේ ආරක්ෂාවට, ඔබේ ආරක්ෂාවට, මගේ ආරක්ෂාවට. ඒ වගේම සේවයේ නිරත සැමියා බිරිඳ එනකන් ඒ පවුල්වල අය ඇඟිලි ගැනගෙන මග බලාගෙන ඇති. ඒ වගේම මේ හැම දෙයක්ම හිතේ දරාගෙන මේ විරුවෝ අපි වෙනුවෙන් ලොකු වැඩ කොටසක නිරත වෙනවා. කවුරුවත් මේ ගැන වැඩිය හිතන්නේ නැතුව ඇති. නමුත් කල්පනා කරලා බලන්න. ගෙදර ඉන්න අපි කාලබීල සැපට නිදි. හිතන්න, ඔවුන් කෑම ගීම ගැන නොහිතලා දිගින් දිගටම වැඩ. අපි සැපට නිදාගත්තේ ඔවුන් වැඩිච්ච තැන නිදි. හිතන්න, ඒ ජීවිත නේද අපි වගේම ජීවිත. හැබැයි අපේ ජීවිතවලට වඩා එක් වෙනසක් ඔවුන් තුළ තියෙනවා. ඒ අපේ හිත්වලට වඩා ඔවුන්ගේ හිත් හරි ශක්තිමත්, හරි එඩිතරයි. ඕන අභියෝගයක් බාරගන්න ඒ ජීවිතවලට පුළුවන්. අන්න ඒ නිසා එක දෙයක් කර, රට බේරගන්න අපිත් සහය වෙමු. හැකි තාක් නිවසේම රැඳී සිට දෙන සෑම වෛද්‍ය උපදෙසක්ම අනිවාර්යෙන්ම පිළිපද. එකතු වෙන්න. මේ අපේ වගකීමයි. ඒ වගකීම ඉටු කරන්න ඔබත් මාත් සියලු දෙනාම පිළිගැසෙමු. ඉතින් වෙනද වගේමත් මේ වීඩියෝ එකෙන් ඔයාලා යම් දැනුමක්, ප්‍රයෝජනයක් ලබා ගත්ත නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා, ඒ වගේම ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ වටිනා අදහසක් පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් හැමදාම වගේ ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්.